උපුටා ගැනීම කසුන් විශ්වජිත්. මට තවත් මගේ අම්මගේ අඳුනාව අහන් ඉන්න බැහැ. මම ගෙදර යන්න තීරණය කරා. කිට්ටු වෙන්න බැරි තරමටම සෙනග. හැම තැනම සුදු පාට කොඩි. මම ගේ ඇතුළට ගියා. මගේ නිසල මලසිරුර සාලෙ මැද. පවුලේ කට්ටිය වටේටම පිරිලා. මම ගියපු ගමන් හෙව්වේ මගේ සුදු අම්මව. මම හයියෙන් කෑ ගැහුවා. අම්මේ, අම්මේ සුදු මහත්තයා ගෙදර ආවා. මගේ අම්මට මං කියන එක ඇහෙන්නේ නැහැ. අම්මගේ අඳුනාව මට ඇහෙනවා. මගේ ඔළුව අතගගා මගේ අම්මා අඬනවා. සුදු මහත්තයෝ, උඹ කොහෙද ගියේ? ඇයි මාව දාලා ගියේ මගේ සුදු මහත්තයෝ? මගේ කොල්ලමට ඕනේ. එයා නැතුව මං ඉන්නේ නැහැ. මගේ කොල්ලමට ගෙනත් දෙන්න. රත් කරපු උල් කම්බි කූරක් මගේ හදවත පසාරු කරගෙන ඇතුළට ගමන් කරන්නාක් මෙන් මට ඒ වේදනාව දැනුණා. කෝ මගේ තාත්තා? අනේ පුටුවකට වෙලා වාඩි වෙලා මගේ මරණ දිහා බලාගෙන ඉන්නවා. කඳුළු ගෙඩි ඇස් දෙකේ පිරිලා ඒ කඳුළු ගෙඩිවල කියාගන්න බැරි වේදනාවක් හැංගිලා තිබුණා. තාත්‍ය, ඔහොම මන් දිහා බලන්න එපා. වෙනද වගේ ඔරවලා මගේ දිහා බලන්න. මං ඒ බැල්මට ආසයි මගේ තාත්තේ. රත්තුණු උල් කම්බි කූර තව තවත් ඇතුළටම බහිනවා. මං මගේ මරණ දිහා බලාගෙන හිටියා. අද හරිම ලස්සනයි මම. මං එක්කම හිනා වුණා. අම්මටයි තාත්තටයි අන්තිම වතාවට කකුල් දෙක අල්ලලා වැඳලා මතු භවෙත් මගේ අම්මයි තාත්තයි වේවා කියලා ප්‍රාර්ථනා කරා. මට දැන් යන්න වෙලාව හරි වගේ. මම යනවා. ඔයාලා තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් පහත බටනේ ක්ලික් කරලා දැම්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම පහත සින්නුව ක්ලික් කරලා අලුතෙන් අප්ලෝඩ් වෙන අපේ වීඩියෝ එවෙලම බලා ගන්නත් පුළුවන්.